ගෞතම බුද්ධ ශාසනය අපට උරුම වෙච්ච එක අපි ප්‍රයෝජනේ ගන්න මේ ජීවිතේ ටිකක් හරි කැප කරන්න ඕනේ. ජීවිතේ දිවිල යන විදිය හරි වේගවත්. බුදුරජාණන් වහන්සේ මේ වේගී ජීවිතේ දිවිල යාම ගැන උපමාව දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඇරුවා වික්ෂුන් වහන්සේලාගෙන් මාණෙනි පුද්ගලයන් හතර දෙනෙක් එක තැනක ඉන්නවා හතර පැත්තට හැරිලා. මේ හතර දෙනාගේ අතේ දුනු ඊතල තියෙනවා. මේ හතර දෙනාම එකම මොහොතේ හතර පැත්තට ඊතල හතරක් විදිනවා. එතකොට තව පුද්ගලෙක් ඒ හතර පැත්තට වැටෙන ඊතල හතර බිම වැටෙන්නේ ඉස්සර වෙලා දුවගෙන ගිහිල්ලා අරගෙන එනවා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා පින්වත් මහණෙනි, එතකොට මේ පුද්ගලයා වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක් නේද? එසේ භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයා වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඊටත් වඩා වේගෙන් ගමන් කරන්න පුළුවන් මේ සූර්ය චන්ද්‍ර දෙකට. සූර්ය චන්ද්‍ර දෙකට ඊටත් වඩා වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඒට අධිකෘත දෙවිවරු ඊටත් වඩා වේගෙන් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඊටත් වඩා වේගෙන් උපන් මනුෂ්‍යයන්ගේ ආයුෂ දෙවිල යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ උපමා. උන්වහන්සේ වදාළ විදියට ජීවිතේ දිහා බැලුවොත් මේ ලෝකෙ පුරාම තියෙන්නේ ප්‍රමාදයි. ඉතින් මේ ප්‍රමාදයට මැදිවෙච්ච සත්වයා මොහොතක් හරි අප්‍රමාදී වෙන්න කල්පනා කරනවා නම් ඒකට එයාට ලොකු වාසනාවක් තියෙන්න ඕන, ලොකු පිනක් තියෙන්න ඕන. නෝනි කල්පනා කිරීමෙහි මහා නෝනක් තියෙන්න ඕන. එහෙම නෝනක් තියෙන එක්කෙනාට මේ ගත කරන ජීවිතයේ ඉක්මනින් ආයුෂ දෙවි යන්න කලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උපකාර ගන්න පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපි පැමිණෙන්නේ සීත පහදවා ගැනීමෙන්. සීත පැහැදුනේ නැත්නම් අපිට බුද්ධ ශාසනයට ඇතුළත් වීමෙන් ලබන ප්‍රයෝජනේ ලබන්න හම්බ වෙන්නේ නැහැ. සීත පහදවා ගැනීම නෝනෙත්තන් විසින් කරන එකක්. අපි කල්පනා කරමු මොහොතකට බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි අදත් එහෙමයි. මිනිසයන් තමන් තුළ තියෙන කුසලතා නිවැරදිව තෝරගන්න දන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙන කාලේ මිනිසයන් මෙකෙක විදියට ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ උපදාන්නේ නැති පටාචාර පිස්සු ඇදලා පාරිභෝගික නමුත් එතුමිය තුළ තිබුණේ නැද්ද සීලය සමාධිය ප්‍රඥාව මුළුමනින්ම ප්‍රගුණ කිරීමේ හැකියාව?
තිබුණා. ඒ වගේම කිසා දෝතේ තමන්ගේ පුංචි දරුවා මැරුණා. ඒ මලකුණ අරගෙන පිස්සියක් වගේ ඒ මලකුණට පණ දෙන්න කියලා හිල්ල ඉඳ බාරේ නිකුත්. අවබෝධ කිරීමේ හැකියාව අඩු වෙලා තිබුණේ තිබුණා. ඒ වගේම තව පලාපත් තිබුණ සුනා පරන්ත කියලා නපුරු මිනිස්සුන් පලාන්ත. පුණ්‍ය කියන ස්වාමීන් වහන්සේ ඒ සුනා පරන්තේට වඩින්න සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ උනන්දුවක් දැක්කේ නැහැ. උන්වහන්සේ දේශනා කළා මේ පලාන්ත නපුරු මිනිස් වෙන්නේ. ඒ පලාන්ත කියොත් ඔබට මිනිස් බණි. අනි ස්වාමීන් වහන්සේ බැන්නට කමක් නැහැ. ගහණයක්වත් නැහැ. නොගහයි දෙකට ගහලා. අනේ ස්වාමීන් වහන්සේ ගැහුවට කමක් නැහැ. අතපය කඩන එකක් නැහැ. සමහර විට අතපයත් කඩාවි. අනේ ස්වාමීන් වහන්සේ අතපය කඩුවට කමක් නැහැ. මරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා පුන්න ඔය මිනිස්සු විශ්වාස නැහැ මරණ. ස්වාමීන් වහන්සේ මං සිහියෙන් මැරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පුන්නට පුන්න ඔබ යන්න. ඔබේ පලාන්ත සුදුසු කෙනෙක්. පුන්න ස්වාමීන් වහන්සේ සුනා පරන්තේට වැඩියා. උන්වහන්සේගේ කාලයේ තුන සුනා පරන්ති 500ක් මහාන වුණා. අර නරක ගාමි. අර නපුර මිනිස්සු වශයෙන් ප්‍රසිද්ධ ගාමි. ඒ 500ම රන් වුණා. එහෙම නම් අපට තියෙන කුසලතා අපි දන්නේ. අපේ හැකියාවන් අපි දන්නේ. අපිට මේ ජීවිතේ අත්පත් කරගන්න පුළුවන් ලාභ අපි දන්නේ. අන්නේ නොදන්නා නොපෙනෙන සියලු දේ මතු කරගන්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනයේදී විතරයි. දැන් බලන්න කල්පනා කරලා අපි මේ ධර්මයට පැමිණෙන කලින් අයාලේ ඇවිද හිටියේ මිනිස්සු නෙවෙයි දැක්ක. හිතන දේවල් හිතපු අය නෙවෙයි. කිසිම පාලනයකින් තොරව හිතන වචන කීකීටු අය නෙවෙයි. හොරනරක ભેදයකින් තොරව හිතට වසඟ වෙලා කයි ක්‍රියා කරගෙන හිටපු අය නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණාට පස්සේ අපිට සිහි නෝන උපන්නා. අපිට සිහි ඇති වුණා. ඒ සිහින් අපි බලන්න ගත්ත අපේ ජීවිතේ දිහා. එතකොට අපිට පේනවා චිත්‍රපටයක් වගේ අපේ අතීතේ. අපිට පේනවා අපිට වැරදිච්ච තැන. එයි අපි කලින් දැක්කේ නැත්තේ. අන්න වෙනස. දකින්න පුළුවන් හැකියාව තිබුණා. ඒක මතුවුණේ නැහැ. ඒක මතුවෙන විදිහට අපිට ජීවිතය ගැන දැනුම ලැබුණේ නැහැ. පින්වත්නි, ඒ ජීවිතය ගැන දකින්න පුළුවන් හැකියාව ඇති වෙන්නේ නැති වෙන්නේ අපිට කණ්ණාඩියකින් බලනවා වගේ. මේ ජීවිතය දිහා බලන්න පුළුවන්. අපේ ජීවිතේ වැරදිච්ච තැන් පේනකොට සමහර විට අපිට ලැජ්ජයි. වැරදිච්ච තැන් පේනකොට සමහර විට හිරිකිතයි. වැරදිච්ච තැන් පේනකොට සමහර විට බයයි. නමුත් දැන් අපිට පුළුවන් මේක උපේක්ෂාවෙන් බලන්න. කොහොමද මේ වැරදි වලින් අපි අත් මිදුණා? එතකොට මේ හැකියාව කොහෙද තිබුණේ? මේ හැකියාව තිබුණේ අප තුළ නෙමෙයිද? අපි තුළමයි. වචන කතා කිරීමේදී අපිට ඉස්සර සීමාවක් නැහැ. සාමාන්‍ය ලෝකයේ හැමතිස්සෙම තියෙන්නේ තෘප්තියටපත් නොවීමක්. තෘප්තියටපත් නොවීමක් කියනකොට අපි හැමතිස්සෙම තෘප්තියක් ලබා ගන්න වචන කතා කරනවා. එතකොට ලාමක දේවල් ගැන කතා කරනවා.
හොල්මන් කතා කතා කරනවා. විහිළු කතා කරනවා. අනුන්ගේ ඇදකුද කතා කරනවා. අනුන්ට උච්චං කරනවා. අපි මේ වචනවලින් ලාමක සතුටක් ලබනවා. නමුත් ධර්මයට ආවට පස්සේ අපි දන්නවා වචනේ කියන එකට නෙවෙයි. වචනේ කියන්නේ ජීවිතයේට උවමනා වෙන කතා කියනට. උන් අපි ඉගෙන ගන්නවා. එතකොට අපි මේ තිබිච්ච සැඟවුණු කුසලතා අපි මතුවෙන්නේ සිතන්න සීමාවක් නැහැ. සිතන්න වැටකඩුන්නේ නැහැ. කාටවත් පේන්නේ නැති ලබි හිතම අපි කේක් විදිහට හිතනවා. නොසිතී වේ හිතනවා. කල්පනා නොකළ යුතුදී කල්පනා කරනවා. පාලනයකුන් තුරුව සිතන සිතිවිලි වල අරුභුදයක් තියෙනවා කියලා අපිට තේරෙන්න පටන් ගන්නේ කවදද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 80 දවසටයි.